ලෝකෙ වෙනත් රටවල් හා සංසන්දනය කිරීමේදී අපේ රටේ කොවිඩ් ව්‍යාප්තිය තවමත් තියෙන ඉතාම දරුණු මට්ටමක බරපතල තත්ත්වයක් මෙය. දවසකට වාර්තා වෙන කොවිඩ් රෝගීන් සංඛ්‍යාව 3000 ඉක්මවනවා. ඒ වගේම මරණ සංඛ්‍යාවත් 200 180 වැනි පරාසයන් තුල පවතිනවා. මේ තත්ත්වය අපේ වගේ රටකට කිසිසේත්ම දරා ගන්න පුළුවන් තත්ත්වයක් නෙවෙයි. එය පාලනය කරගන්නට අවම කරගන්නට තමයි නිරෝධායන ඇඳිරි නීතිය රට තුල ක්‍රියාත්මක කර තිබෙන්නේ. නිරෝධායන ඇඳිරි නීතිය සැප්තැම්බර් මාස 13 වනදා දක්වා ක්‍රියාත්මකයි. නමුත් මේ මොහොතේ රට තුල නිරෝධායන ඇඳිරි නීතියක් ක්‍රියාත්මක වනවාද කියන ප්‍රශ්නය සෑම අයෙකුටම තිබෙනවා. නිවසේ රැඳී සිටින්නේ කවුරුන්ද යන ප්‍රශ්නයත් දැන් පැන නගිනවා. අපි දිගින් දිගටම සියත ප්‍රවෘත්ති තුලින් පෙන්වා දුන්නා දවසින් දවස පාරට එන වාහන සංඛ්‍යාව සහ ජනතාව වැඩි වෙමින් පවතින බව. දහස් ගණනින් ලක්ෂ ගණනින් දැන් කොළඹ ඇතුළු නගරාශ්‍රිත ප්‍රදේශවලට වාහන පුද්ගලයන් ඇතුළු වෙනවා. අද පෙරවරු කාලයේදී කොළඹට ඇතුළු වන මීගමුව පාර, නුවර පාර වගේම බේස්ලයින් මාර්ගය තුලත් ඔරුගොඩවත්ත හයිලෙවල් මාර්ගය ඇතුළු මාර්ග රැසක දැඩි රථ වාහන තදබදයක් මෙලෙස දක්නට ලැබුණා. මේ ගාල්ලේ තත්ත්වය ආරක්ෂක අංශ දැඩි උත්සාහයක් දරනවා නගරාශ්‍රිත ප්‍රදේශවලට පැමිණෙන ජනතාව සීමා කරන්නට. නිරෝධායන නීති උල්ලංඝනය කිරීම සම්බන්ධයෙන් ඊයේ දවසේදී පුද්ගලයන් 665 දෙනෙකු සහ වාහන 69ක් අත්අඩංගුවටගෙන තිබෙනවා. ඇඳිරි නීති උල්ලංඝනය කිරීම සම්බන්ධයෙන් මේ දක්වා අත්අඩංගුවටගත් මුළු පුද්ගලයන් සංඛ්‍යාව 10463 දෙනෙක් වෙනවා. ඒ වගේම වාහන 1279ක් පමණ පොලිසිය භාරයටගෙන තිබෙනවා. බස්නාහිර පළාතේ මායිම් ආවරණය වන පරිදි ඊයේ දිනේදී පොලිස් නිලධාරීන් සහ ත්‍රිවිධ හමුදා නිලධාරීන් විසින් මාර්ග බාධක 13ක් ක්‍රියාත්මක කරනු ලැබුවා. බස්නාහිර පළාතෙන් පිටව යන වාහන 541ක් සහ පුද්ගලයන් 778 දෙනෙකුත් බස්නාහිර පළාතට ඇතුළු වන වාහන 632ක් සහ පුද්ගලයන් 987 දෙනෙකුත් එම මාර්ග බාධකවල රාජකාරී නියුතු නිලධාරීන් විසින් පරීක්ෂාවට ලක් කර තිබෙනවා. ඊයේ උදෑසන 6 සිට සවස 6 දක්වා බස්නාහිර පළාත තුළ නිරෝධායන නීති සහ නිරෝධායන ඇඳිරි නීති උල්ලංඝනය කිරීම සම්බන්ධයෙන් සොයා බැලීමට නිලධාරී 374 දෙනෙකු යොදාගෙන විශේෂ මෙහෙයුම් සිදු කරනු ලැබුවා. ඒ මගින් වාහන 6101ක් සහ පුද්ගලයන් 9249 දෙනෙකු පරීක්ෂාවට ලක් කර තිබෙනවා. එසේම අනවශ්‍ය සංචරණයන් වල යෙදුණු පුද්ගලයන් 1338 දෙනෙකු සහ වාහන 871ක් නැවත හරවා යැවීමට මෙම නිලධාරීන් විසින් කටයුතු කර තිබෙනවා. ඔබට තාමත් ඔබේ ජීවිතය ගැන වටිනාකමක් නැද්ද? ඔබ මේ මාරාන්තික රෝගයත් සමග තවමත් සෙල්ලම් කරනවාද? එසේනම් ඔබේ මේ දිනෙන් දින වර්ධනය වෙන නොසැලකිල්ල හෙට ඔබේ ජීවිතයත් ඔබ ආදරය කරන සියලු ආදරණීයන්ගේ ජීවිතත් කොරෝනා මාරයට බිලි දෙන බව අමතක කරන්නට එපා. දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත ටීවී subscribe කරන්න. වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.